ඒ කාන්තා කොමිෂන් සමාජධාරිව ඒකත් මේ බොහොම පැහැදිලිව ව්‍යවස්ථාවට පටහැනි. මේවා එන්නේ නීති කැටුම්පත් දෙපාර්තමේන්තුවට ගිහිල්ලා විශාරදීන්ගේ සමීක්ෂණයට, අධ්‍යයනයට, විග්‍රහයට ලක්වෙලා නේද? එහෙම ඔවුන් ඔවුන්ගේ එක තමයි ඉස්සෙල්ලා කිව්වා වගේ ඔවුන් ඔවුන්ගේ භූමිකාව හරියට කරන නොකරන පාටක් තමයි පේන්නේ. මම දැන් මට මේක තවදුරටත් පේන වැටහෙන හැටියට මේගොල්ලෝ බලාපොරොත්තු වෙනවද දන්නේ නැහැ. ඔහේ මම කියන්නේ යටි අරමුණු වලින් මේ වගේ කෙටුම්පත් දාලා මොවුන් බලාපොරොත්තු වෙනවද දන්නේ නැහැ. මේ රටේ මහජනතාවට මුදල් වියදම් කරගෙන ශ්‍රේෂ්ඨ අධිකරණයට ගිහිල්ලා මේවා විසඳ ගන්න. ඉතින් එහෙමනම් නීතිපති දෙපාර්තමේන්තුව මොනවාද? නීති කෙටුම්පත් දෙපාර්තමේන්තුව මොනවාද? පැහැදිලිවම නීතිපතිතුමා ඔහුගේ භූමිකාව හරියට ඉටු කරන්නේ නැති පාටක් තමයි පේන්නේ. ඔහු රැජ වෙන්න ඕනේ මේක. එහෙම දූරාවලියක් මේ රට තුල දකින්න ලැබෙනවනේ. උදාහරණයක් විදිහට ලංකාවේ නීතිපති දෙපාර්තමේන්තුව තමයි අගමිනිසු ධූරයට එමෙ නැත්තම් ශ්‍රේෂ්ඨාධිකරණයට බහුතරයක්පත් වෙන්නේ. එතකොට නීතිපති දෙපාර්තමේන්තුව කියන්නේ බොහෝ වෙලාවට ඔවුන්ගේ වගකීම, යුතුකම, එහෙම නැත්තම් පාරිශුද්ධ අයිතිය මහජනතාවට සේවය කිරීම නෙමෙයිනේ. මෙතෙක් ලැබූ අත්දැකීම් අනුව පවතින රජයත් එක්ක අත්වැල් බැඳගෙන යෑමනේ. එහෙම පරිසරයක් තුල ගරු ශ්‍රේෂ්ඨාධිකරණය බොහෝ වෙත නියෝජනය කරන්නපත් වෙන්නේ මේ ඒ අධිකරණ ශේෂ්ත්‍රය තුලින් ඒ අවකාශයට වඩා නීතිපති දෙපාර්තමේන්තුවේ මේ පිළිබඳව ඔබේ විග්‍රහය මොකක්ද? මම ඇත්තෙන්ම හිතන්නේ අර පල්ලෙහා ඉඳන් අර අධිකරණ, ඒ කියන්නේ අධිකරණ පද්ධතියෙම, ඒ කියන්නේ මිනිසුරු වරෙන්ම ඉහළට ගිහිල්ලා මේ තත්ත්වවලට එනවා නම් ඒක බොහොම හොඳයි කියලා තමයි මට කියන්න පුළුවන්. මොකද ප්‍රාථමික අධිකරණයේ ඉඳන් එනවා නම් මහේස්ත්‍රාත් අධිකරණය, දිසා අධිකරණය, එහෙම නැත්නම් වාණිජ අධිකරණය, මහා අධිකරණය, අභියාචනා අධිකරණය දක්වා ඇවිල්ලා එහෙම අග්‍ර විශ්වකාර ධූරයේ, එහෙම නැත්නම් ගරු ශ්‍රේෂ්ඨාධිකරණයේ මේ නිලධාරීන් බවට පත් වෙනවා නම් මීට වඩා මිනිසුන්ගේ සැබෑ දුක, පීඩාව, ගැටලු හඳුනන අධිකරණ පද්ධතියක් ව්‍යාප්ත වෙනව නේද? මට කියන්න බෑ දැන් එහෙම නීතිපති දෙපාර්තමේන්තුවෙන් නීතිපති වෙලා ඉඳලා මිනිස්වරුන් වෙච්ච ගරු මිනිස්වරුන් අඩුපාඩුව මට කියන්න බෑ. හැබැයි අනිවාර්යෙන්ම ඔබ කියපු එක හරි. එහෙම එනවා නම් ඒක වඩා උචිතයි. ඒකේ වචන දෙකක් නෑ. ඒ කියන්නේ කෙලින්ම ඍජුව කියනවා නම් නීතිපති දෙපාර්තමේන්තුවට වඩා වෙනත්, ඒ කියන්නේ නීති ශේෂ්ත්‍රය තුලින්ම ශ්‍රේෂ්ඨාධිකරණයට, අධිකරණ ශේෂ්ත්‍රයට විනිශ්චයකාරවරුපත් වෙනවා නම් වඩාත් හොඳයි කියන එක. පැහැදිලිව වඩාත් හොඳයි. මොකද දැන් අධ්‍යක්ීම් තියෙන නීතිඥවරු, එහෙම නැත්නම් අධ්‍යක්ීම් තියෙන පංගුවක් වෙලාවට කිසිම උසාවියක කතා කරපු නැති ලෝයර් කෙනෙක් විදිහට, එහෙම නැත්නම් අධිකරණයේ හිටපු නැති සිරාණි බණ්ඩාරනායක උඩින් ඇවිල්ලා පත් වුණා. ඒ වගේම ඒ පත්වීම තමන්ට හිතකර නොවනකොට ජනාධිපති මහින්ද රාජපක්ෂගේ හැසිරීම භාවිතයේ අපි දැක්කනේ. ඇයව ධූරයෙන් ඉවත් කරන්න පාර්ලිමේන්තු කමිටු දක්වා ගිහිල්ලා ක්‍රියාත්මක වුණා. එතන අසාධාරණයක් වුණාද කතා කරන්න මේ අවස්ථාව නෙමෙයි. නමුත් මේ තුල පෙන්නුම් වෙන පොදු සාධකය අර අධ්‍යක්ීම් තුල මිනිස්චකාරවරුපත් වෙනවා නම් වඩා සුදුසුයි කියන එකද? මම අර ඉස්සෙල්ලා කිව්වා වගේ මම කිසියම් නීතිපති දෙපාර්තමේන්තුවෙන් නීතිපති වෙලා ආපු ගරු විනිසුරුතුමෙක්ව මම විවේචනය කරන්න හොඳ නැහැ කියලා කියන්නෙත් නෑ. ඔවුන් ඉතාමත් හොඳයි. හැබැයි ඔබ කියන පරිදි ඒ කියන්නේ මිනිස්වරුන්ගේ වෘත්තිය තුලින්ම මිනිසුවරු ශ්‍රේෂ්ඨාධිකරණ මිනිසුවරු අග්‍රවිශ්වකාර තුමන්ලා පත් වෙනවනේ අනිවාර්යෙන් ඒක හොඳ නැහැ කියලා කිසි කෙනෙකුට කියන්න බෑ. දැන් මේ මොහොත වෙනකොට ව්‍යවස්ථාදායක සභාව රාජ්‍ය නායකත්වයේ විසින් කරගෙන යන කූට ප්‍රාප්ති වැඩසටහන් ඉවත දාලා තිනවා. ඒ ගැන ඔබේ අදහස මොකක්ද? ඇත්තෙන්ම ඒ දැන් ඉන්න නීතිපතිට ඒ සේවා දීම ලබා දීමු නැති එක ඒක හොඳයි.
මගේ අදහස ඒක හොඳයි. මම ඒකට පුතක්ද වෙනවා. ඒ කියන්නේ නැත්තම් දුරාචාර දැන් ඔබ කියන පෙර අපි සාකච්ඡාවලදී කතා කරපු විදිහට දැන් රනිල් වික්‍රමසිංහ රජය ඔය දැන් කාන්තා පනත වුණත් ඉදිරියේදී තමන්ට හිතකර විනිශ්චකාර අග්‍ර විනිශ්චකාර ධූරයට පත් කර ගැනීම තුලින් තමන්ගේ අභිමතාර්ථයන් ඉටු කර ගන්න තියෙන අවකාශය හදා ගන්න පසුබිම සඳහාද මෙහෙම හැසිරෙන්නේ? අනිවාර්යයෙන්ම ඒක තමයි. ඒක බොහොම පැහැදිලි ඒක. අනිත් එක එතුමා දැනගන්න ඕන එතුමා ඇවිල්ලා වැඩ බලන ජනාධිපති කෙනෙක්. මහජන ඡන්දයෙන් තොර. මහජන ඡන්දයෙන් තොර වැඩ බලන ජනාධිපති කෙනෙක්. එතුමා මේ ජනාධිපති වුණේ ඇත්තම ව්‍යවස්ථාවේ තියෙන ධනාත්මක ගති ලක්ෂණයක් නිසා නෙවෙයි අනිවාර්යයෙන්ම ඍණාත්මක ගති ලක්ෂණයක් නිසා. ඕවට කියන්නේ ව්‍යවස්ථාවේ තියෙන අඩුපාඩුකම් ග්‍රේ ඒරියාස් කියලා. මක් නිසාද? ඔය ව්‍යවස්ථාව හදනකොට ඒ හදපු ඒ උදවිය අනාගතයේ වෙන්න තියෙන හැම නරක සිදුවීමක්ම සිදු නොවන විදිහට ව්‍යවස්ථාවක් හදන්න බෑ. ඔවුන්ට දිව්‍යඥානෙ නැහැනේ. මේ වගේ දෙයක් ඔවුන් කල්පනා කරේ නැහැ. හැබැයි නීති පද්ධතිය තුළ අවුරුදු 100කට නැත්නම් ඊටත් එහාට තමයි හිතන්න ඕනේ නේද? ඒ කියන්නේ සම්භාව්‍ය නීති පද්ධතියක් තමයි ව්‍යවස්ථාපිත වෙන්න ඕනේ. එහෙම සම්භාව්‍ය ව්‍යවස්ථාපිත තත්වයක් නැහැ කියන එක නේද ඔයතුලින් මතුවෙන්නේ? මේ නෑ එහෙම වෙන්න නෑ. ව්‍යවස්ථාවක් කියන එකක් අපි කියනවා, ඒක ඉංග්‍රීසියෙන් කියනවා නම් ඉට්ස් අ ඒ කියන්නේ ඒක මේ ඩිවලොපින් ඕගනිසම් කියලා කියන්නේ. ඒ කියන්නේ නීතිය කියන එක එක තත්ත්වයක තියෙන්නේ නැහැ. අපිට එක මොහොතක හිතන්න බෑ සම්පූර්ණයෙන් මේක තමයි ව්‍යවස්ථාව කියලා. මොන රටකවත් එහෙම වෙන්නේ නැහැ. ඒකනේ ව්‍යවස්ථාවට සංශෝධන තියෙන්නේ. එහෙම දෙයක් නෙවෙයි. මේ මේ මේක ඉතාමත්ම දුර්ලභ අවස්ථාවක්. ඒ කියන්නේ මහජන ඡන්දකින් සම්පූර්ණයෙන්ම ප්‍රතික්ෂේප වෙච්ච පක්ෂක නායකයෙක් අන්තිමට ආසනයක් පවා නොලැබුණා වුණා. එහෙම කෙනෙක් ඇවිල්ලා පාර්ලිමේන්තුවේ තේරිලා ජනාධිපති කෙනෙක් වෙන එක මේ රටේ මහජනතාවට ඊට වඩා අසාධාරණයක් තියෙනවා. ඒ ජනතාවගේ ઈચ્છා බංගත්වයේ තුල උපදුණු මේ රටේ තියෙන දේශපාලන දුරාචාරයේ වපසරියද මේ තුලින් අනිවාර්යෙන්ම. ඉතින් මම තවදුරටත් කියන්නේ මේ ව්‍යවස්ථාවේ තියෙන මේ අඩුපාඩු අපි මේකෙන් අර බය වෙන්න ඕන නැහැ, පසුබට වෙන්න ඕන නැහැ. අපිට ලැබෙන මුල් අවස්ථාවේම මේ හැකියාව ව්‍යවස්ථාවෙන් ඉවත් කරගන්න ඕන. සංශෝධනයක් ගෙනල්ලා මෙන්න මෙහෙම මහජනයා විසින් සම්පූර්ණයෙන්ම ප්‍රතික්ෂේප වෙච්ච පක්ෂක ආසනයේ පවා අහිමි වෙච්ච කෙනෙක් මෙහෙම මේ වගේ අවස්ථාවක පාර්ලිමේන්තුවෙන් මේ රටේ ජනාධිපති හැටියට තෝරා ගැනීමට ඇති ඉඩකඩ ඒ ප්‍රතිපාදන සංශෝධනයක් මගින් ඉතාමත්ම ඉක්මනින් ඉවත් කරන්න ඕන. මේක හොඳ සංවාදමක සමාජ මණ්ඩපයක් ගොඩ නැගිය යුතු අවස්ථාවක් නේද? අනිවාර්යයෙන්ම මේ වගේ සිද්ධියක් අය කවදාවත් වෙන්න ඉඩ දෙන්න හොඳ නැහැ. ඒකනේ මේ ජනාධිපතිතුමා කිසිම වගකීමක් නැතුව කටයුතු කරන්නේ. මොකෝ ඔහු හැම වෙලේම හිතන්නේ මගෙන් මේ රටේ මහජනතාවට මගෙන් වගවීමක් නැහැ. මොකෝ ඔවුන් මාව පත්කලේ නැහැ. ඔහුගේ මනසේ මේක තියෙනවා. ඒකම දවසක අධිකරණයේදී ගැටලුවක් මතු වුණොත් ඔය උත්තරේම දෙන්න පුළුවන් නේද වර්තමාන ජනාධිපතිවරයාට? ඒ උත්තරේ දෙන්න පුළුවන්. හැබැයි ඒ උත්තරේ පිළිගන්න බැරි මුළු රටකට අහිතකර උත්තරයක්. ඒක නිසා තමයි මම කියන්නේ සංශෝධනයක් මගින් මේ තත්ත්වය ව්‍යවස්ථාවෙන් ඉවත් කළා දාන්න ඕන කියලා. එහෙම කරන්න පසුබිමක් නැත්තම් මොකද කරන්නේ? පසුබිමක් නැහැ කියලා නැහැ. ඒක ලේසියෙන් කරන්න පුළුවන් දෙයක්. ඒ කියන්නේ ව්‍යවස්ථාව ඕන කෙනෙක් පිළිගන්නවා මේ අඩුපාඩුකම. මේක ව්‍යවස්ථා සංශෝධනයකින් ඉටු කරගන්න පුළුවන් දෙයක්. රනිල් වික්‍රමසිංහගේ පත්වීම තුල අරගලයේ පසුබිමක් වුණානේ. ඒ අරගලයේ මූලික සංයුතිය තේරුම් නොගෙන නායකත්වය පෙරලීමක් හෝ බලය හුමාරුවක් සඳහා යා යුතු මග එහෙම නැත්නම් ඔවුන්ට දේශපාලන සාක්ෂරතාවයක් නොමැති වීම තුල රනිල් වික්‍රමසිංහට වේදිකාවක් ගොඩ නැගුණාද?
මගේ නම් පුද්ගලික මතය ඔය ජනාධිපති තනතුර දෙන්න රනිල් වික්‍රමසිංහ නෙවෙයි. වෙනත් කෙනෙකුට ඒ කියන්නේ ගෝඨාභය රාජපක්ෂ හිටපු ජනාධිපතිතුමාගේ පක්ෂයේ වෙන කෙනෙකුට දුන්නා නම් මම කියන්නේ ඒකයි වෙන්න තිබුණේ. මෙතන මොහු දුන්නේ ඔහුගේ ප්‍රතිවාදියාට වෙන්න මේ රටේ 70 ලක්ෂයකගේ විරුද්ධවාදියාට. ඒක ඇත්තෙන්ම බරපතල වැරදි වැඩක් ගෝඨාභය රාජපක්ෂ හිටපු ජනාධිපතිතුමා කළේ. ඔහු මේ රටේ 70 ලක්ෂය සම්පූර්ණයෙන් ඔවුන්ව අතහැරලා දැම්මා. ඔවුන්ව ඔවුන්ගේ තියෙන විශ්වාසය බිඳ දැම්මා. හැබැයි ගෝඨාභය රාජපක්ෂ ඇත්තටම හදවතින් යමක් කරන්න උත්සාහ කරගත්තු පුද්ගලයෙක් නෙමෙයිද? හදවතින් යමක් කරන්න පුළුවන්කම තිබිලා මදි. තමන් දැනගන්න පුළුවන් තමන් දැනගන්න ඕන ප්‍රථමයෙන්ම ඔය පුටු වලට එන්න ඉස්සෙල්ලා තමන්ට ඒ වැඩේ කරන්න පුළුවන්ද කියලා. මොකද මුළු රටක ජනතාවගේ දෛවය. එහෙම නිකන් හිතුමතේට අතර ගන්න බෑ. මම විශ්වාස කරන්නේ නැහැ ඔහු උත්සාහ කරා කියලා යමක් කරන්න මම හිතන්නේ. හැබැයි නාගරික සංවර්ධන අධිකාරියේ මේ ලේකම් වශයෙන් ඉන්න කොටත් එහෙම නැත්නම් ආරක්ෂක අමාත්‍යංශයේ ලේකම් වශයෙන් ඉන්න කොටත් ඔහු යම්කිසි සමාජ මෙහෙවරක් එදා එතෙක් සමාජයේට නොපෙනුණු පැති සංවර්ධනය කරන්න හොඳ දායකත්වයක් ලැබුණා නේද ඔහුගෙන්? අපි ගමුකු ආරක්ෂක ලේකම් තනතුර. ආරක්ෂක ලේකම් තනතුර හැබෙව්වට යුද්ධ කරේ යුද හමුදා. යුද හමුදාවේ හොඳ නායකත්වයක් තිබුණා. යුද හමුදාවේ හොඳ නායකත්වයක් තිබුණ නැත්නම් එන ගෝඨාභයේ කතාව මීට වඩා වෙනස් එකක් වෙන්න තිබුණා. ඒ කියන්නේ අපේ රටේ අවාසියට. එතනින් ඔහු ඒක ආවරණයක් කරගත්තා. ඔහුගේ අඩුපාඩුකම් මිනිසුන්ට පෙවුන්නේ නැහැ. ජනාධිපති වුණාම එහෙම නෙවෙයි. ඔහු තනියෙන් මේ දේ කරන්න ඕන. ඔහු තීරණ ගන්න ඕන. ඔහුට පුළුවන් එක එක අයගෙන් ඇඩ්වයිසර්ස්ලාගෙන් උපදේශකයන්ගෙන් අවවාද අරගන්න. ඒ වුණාට නියම නායකයෙක් කියන්නේ නියම ජනාධිපති කෙනෙක් කියන්නේ ඔහුගේ දැනුමෙන් ඔහුගේ අත්දැකීම් වලින් ඒ ඔක්කොම දෙන මතවලින් හරි මතේ තෝරගන්න පුළුවන් වෙන්න ඕන. දැන් අපේ පැහැදිලිවම පේනවා ගෝඨාභය රාජපක්ෂගේ හැකියාව තිබෙන්නේ නැහැ කියලා. ඔහු දුර්වල නායකයෙක්. ඔබතුමා ඔහොම දුර්වල නායකයෙක් කිව්වට රාජපක්ෂ පවුලෙන් ඔහුට ආපු බලපෑම ඒ තුල ඔහුගේ ඔහු තෙරපීම ඔහු තනියෙන් දරාගත්තා කියලා මම හිතනවා. ඔහු මේ රටේ ජනාධිපති වුණේ රාජපක්ෂ පවුලේ සින්දුර රටන්නද එහෙම නැත්නම් මේ රටේ මිනිස්සුන්ට සේවය කරන්නද? අන්න ඒ ගැන ඔහුට හිතන්න තිබ්බා. අනිත් එක එහෙම බලපෑම් ඇවිල්ලා මේ බොහෝ රටේ ජනාධිපති මොහු ත්‍රිවිධ හමුදාවට අඩ දෙන්න තුනෙන් දෙකකට වඩා බලයක් ඔහුට තිබ්බා. එහෙම බලයක් අතේ තියාගෙන රාජපක්ෂ පවුලට උදුරක් වුණා කියන එක මට පිළිගන්න. නමුත් බොහෝ වෙලාවට මහින්ද රාජපක්ෂ මේ සුලඟ තමයි මේ සියලු දේ ඡන්ද ප්‍රවර්ධනය කරලා ගෝඨාභය මිත්‍රන්ට ගෙනාවේ කියලා. එහෙම නැත්නම් ලංකාවේ භික්ෂු සමාජය බොහෝ බලපෑම් කරා. භික්ෂු සමාජයේ බොහෝ ප්‍රයෝජන ගත්තා එතුමාගෙන්. නමුත් අවසානයේ එතුමාව තනි කරුවා නේද හැම පාර්ශ්වයක්ම. අපි අවංකව සාධාරණව බැලුවොත් මෙතන උනේ කෙලින්ම කියනවා නම් සිංහල බෞද්ධකම බුද්ධ ශාසනය මේ රටේ බහුතර බෞද්ධ ජනතාව ගෝඨාභය රාජපක්ෂ මැතිතුමාට රවට්ටගෙන මොහු ඊට පස්සේ ජනාධිපති වුණා. අද හාමුදුරු කෙනෙක් දැක්කොත් හැමෝම කියන්නේ මේ රාජපක්ෂට මේ සහයෝගය දෙන කියලා. එතකොට මොහු ජනාධිපති වුණාට පස්සේ රුවන්වැලි සෑයට ගිහිල්ලා තමයි මොහු දිවුරුම් දුන්නේ. රුවන්වැලි සෑය අභියසදි දිවුරුම් දීලා එක රටක් එක නීතියක් ගේනවා කියලා. ඡන්දේ දින්න ගමන් ජනාධිපති මැතිවරණය නෙවෙයි ඊළඟ ජෙනරල් ඉලෙක්ෂන් එක දින්න ගමන් මහමැතිවරණය දින්න ගමන් ඔහු ඉස්සෙල්ලම පත් කරේ අධිකරණ ඇමති හැටියට කාලෝ
අලී සබ්‍රේ මහත්මයා. අලී සබ්‍රේ මහත්මයා පත් කරාට මම වැරදි කියන්නේ නැහැ. හැබැයි එක රටක් එක නීතියක් ගේනවා කියලා. බුද්ධ ශාසනය වෙනුවෙන් ඒ කරන්න ඕන දේවල් කරනවා කියලා. මේ රටේ තියෙන සිංහල බෞද්ධයන්ට ඒ තියෙන අපි දන්නවා හුඟක් දේවල් අන්‍යාගම් කරන ඒ වගේ දේවල් ඒකම සිංහල බෞද්ධයාට නිසිතන ලැබිලා නැහැ. දැන් කොළඹ නගරය ගත්තොත් බලන්නකො. කොළඹ නගරය අරගත්තොත් මොන මොන ලෝකේ මොන රටේද ප්‍රධාන නගරය ඒ රටේ බහුතර ජනතාව නැති වෙලා තියෙන්නේ. හැම නැති වෙමින් පවතිනවා. ඒ තමයි සීක්‍රේ. තව ටික දවසකින් කොළඹ නගරේ ඉඩමක් සිංහල මිනිස්සුන්ට නැති තරම්. හැබැයි ওই தත්ත්වයේ අධිරාජ්‍යවාදී යුගයේ ඉඳන්ම යෝනක ඉස්ලාම් විදිහට වෙළඳ ව්‍යාපාර ප්‍රජාව වර්ධනය වෙමින් එක එක පාර්ශ්වව කොළඹ නගරයේ අත්පත් කර ගැනීම පරිසරයක් වර්ධනය වෙමින් තිබුණා තියෙනවා නේද? ඉතින් ඒවට තමයි රජයන් තියෙන්නේ. දැන් ඒවා ඒ සිංහල බෞද්ධයා වෙනුවෙන් ප්‍රධාන වශයෙන් සිංහල බෞද්ධයා වෙනුවෙන් කියලා අපි කවදාවත් වෙනත් ආගම් වලට අදහන අයට අපි වෙනසක් කරන්නේ නැහැ. හැබැයි අපි අපේ මෙතන ප්‍රශ්නේ සිංහල බෞද්ධයාට බහුතර ජනතාව වශයෙන් ලැබිය යුතු තැන ලැබිලා නැහැ. ඒක නැට්ටම ලක්ෂයක් පිටරටවල් වලින් ඇවිල්ලා ගෝඨාභය රාජපක්ෂට තන්නේ දුන්නේ. එක රටක් එක නීතියක් ගේන්නේ කියලා ඒකේ විවිධ අංග තිබ්බා නේද? විවිධ අංග තිබ්බා. එක රටක් එක නීතියක් කියන්නේ විවිධ අංග තිබ්බා ඒකේ. ඒ කියන්නේ මේ ඒ අංගවල ප්‍රධාන අංගයක් තමයි සිංහල බෞද්ධ බහුතරයට මේ රටේ නැති වෙලා තියෙන තැන ආපහු ලබා දෙන්න. ඒ කියන්නේ අනිත් ජාතීන් එක්ක සුහදව සමගියෙන් ඉන්න සිංහල බෞද්ධ ජනතාවට නැති වෙලා තියෙන තැන ආපහු උන්ට ලබා දෙන්න ඕනේ. එතකොට තමයි මේක හොඳට වෙන්නේ. ඉතින් අන්තිමට ඒ එක රටක් එක නීතියක් ගෙහෙන්න ඒක ප්‍රධාන පුරුකක් කියන්නේ අධිකරණ අමාත්‍යවරයා. කෙලින්ම ගෙනල්ලා දැම්මේ අධිකරණ අමාත්‍යවරයා හැටියට අලි සබ්‍රි මහත්මයා. ඉතින් දැන් අලි සබ්‍රි මහත්මයා අධිකරණ ඇමති වුණාට පස්සේ ඔබතුමා නීතිඥයෙක් වශයෙන් දන්නවා ඇති ලංකාවේ නීති විද්‍යාලයේ අධ්‍යාපනයත් ඉංග්‍රීසි අධ්‍යාපනයේ තත්ත්වයකට ගියා. ඒ කියන්නේ සුවදේශීය බෞද්ධ දරුවෙකුට සාමාන්‍ය පාසලකින් ඉගෙනගත්තේ උසස් පෙළ කරලා ඇවිල්ලා ප්‍රවේශ විභාගයට මුහුණ දෙන්න බැරි, එහෙම නැත්නම් ඉංග්‍රීසියෙන් නීතිය හදාරන්න බැරි පරිසරයක් වර්ධනය වෙලා තියෙනව නේද? ඒක දැන් නීති විද්‍යාලයේ ඉංග්‍රීසියෙන් තමයි කළ යුත්තේ කියලා විභාග කටයුත්ත කරේ. ඉංග්‍රීසියෙන් තමයි නීති පොත් තියෙන්නේ. නමුත් අර බෞද්ධ එහෙම නැත්නම් ග්‍රාමීය වෙනත් ජාතීන්ට වුණත් තමන්ගේ සුව භාෂාවෙන් බහුතර භාෂාව සිංහලනේ සිංහලෙන් නීති විද්‍යාලයේ වැඩ කටයුතු හදාරන්න අවකාශය නැති වෙලා තියෙනවා නේද? ඒක ඒ සමස්තයක් විදිහට නීති විද්‍යාලයේ කමිටුවක් තියෙනවානේ, පාලක සභාවක්. ඒ පාලක සභාව කවුන්සිල් ඔෆ් ලීගල් এডুকেෂන් කියලා තියෙනවා. ඒක තමයි අස්සම් කරලා තියෙන්නේ. ඒ ගැන අවබෝධයෙන් යුතුව මම කතා කරන්නේ. නමුත් ඒ පිළිබඳව බහුතරයක් නීතිඥ ප්‍රජාව හෝ එහෙම නැත්නම් විදත් අපේ රාජ්‍ය සංවිධාන සර්ජන ඕන සංවිධාන ඒ පිළිබඳව හඩක් නැගුණේ. මම දන්න තරමට නීති විද්‍යාලයේ සිංහලෙන් කියන්න පුළුවන් නේද? දැන් ඒක නැති කරලා තියෙනවා නෑ. මේ අවකාශය අවම වෙලා තියෙනවා. ඒකෙම පේනවනේ. ඒකෙම පේනවා. ඒකෙම පේනවා මේ දැන් මම කියන්නේ එක රටක් එක නීතියක් ගේනවා කියලා. ඒකේ ප්‍රධානම පුරුකක් තමයි අධිකරණ අමාත්‍යාංශ අධිකරණ ඇමති රුවන්වැලිසෑය ඉස්සරහා දිවුරුම් දීලා මුස්ලිම් ජාතිකයෙක් අධිකරණ ඇමති කිව්වම මේක පරස්පර විරෝධී මම කියන්නේ. ඒකේ නරකක් කියනවා නෙවෙයි. ඔහු කියපු දෙයට පරස්පර විරෝධී. හැබැයි ඉතින් ගෝඨාභය රාජපක්ෂ මෙතුමාගේ නීති කටයුතු කරපු චරිතයක් නේද අලි සබ්දි? ඉතින් ඒක නිසා වෙන්නේ නැති දෙන්නේ නැත්. ඒකෙන්ම පේනවා එතුමා හොඳ නායකයෙක් නෙවෙයි කියලා. ඒකෙන්ම පේනවා එතුමාගේ අභිලාෂය මේ රටේ මිනිස්සුන්ට සේවය කරන්න නෙවෙයි, එක එක පුද්ගලික දේවල් සම්බන්ධයෙන් තමයි එතුමාගේ අභිලාෂය තිබිලා තියෙන්නේ කියලා. හොඳයි. එහෙනම් බොහොම ස්තුතියි ශිරවර්ධන මහත්මයා. අපි නැවත දවසක මුණ ගැහෙමු. බොහොම ස්තුතියි මට මේ අවස්ථාව දුන්නට කතා කරන්න.